ආයුබෝවන් සියලු දෙනාටම රජරට TV YouTube චැනලය සමග එකතු වෙන ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද දිනේදී සමුක සාකච්ඡාව සඳහා අප සමග පෙරවාගෙම සම්බන්ධ වෙනවා අප දිස්ත්‍රික්කයේ ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂයක නායකයෙකු වන උදිත නිසාන්ත මැතිතුමා. සියසුන සුරකීමේ ජාතික පෙරමුණ නැමැති පක්ෂයේ නිර්මාතෘවරයා. එතුමා විවිධ සමාජ අත්දැකීම් රාශියක් ඇති වුණු පුද්ගලෙ. ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. ආයුබෝවන් ඔබතුමාට සුබ දවසක් ඔබතුමා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, දැන් ඔබතුමා මේ සමාජයේ විවිධාකාර ගැටලුකාරී තත්ත්වයන්ට කොටු වුණා. සමාජයේ විසින් විවිධාකාර ප්‍රශ්නවලට ඔබතුමාව මැදි කරා. ඒ වගේම තමයි ඒ වුණාට මම දැකලා තිබෙනවා ඔබතුමා මේ රටේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් ගොවි ජනතාව ඒ වගේ ගාවට වෙනත් මේ අංශයේ ජනතාව වෙනුවෙන් ඔබතුමා මැදිහත් වීම වුණා ඔවුන්ගේ මේ ගැටලු निराකරණය කරන්න. නමුත් ඔබතුමාට ඒ අවස්ථාවලදී ඒ වගේම දේශපාලන කටයුතු වල නිරත වෙන විටදී විවිධාකාරයේ ප්‍රශ්න ඇති වුණා. एक ही एक प्रश्न ඔබතුමා අවස්ථා කීපෙකදීම බන්ධනාගාර ගත වෙනවා. ඉතින් මම අහන්න කැමතියි මේ බන්ධනාගාර ගත වෙනවා කියන්නේ බොහොම කටුවරු ජීවිතයක් කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. ඉතින් මම ඔබතුමාගෙන් අහනවා ඒක මේ ජීවිතේ ගැන, මේ බන්ධනාගාර ජීවිතේ ගැන ඔබතුමා මොන වගේ අදහසක්ද දරන්නේ කියලා අපේ නරඹන්නන්ට පොඩ්ඩක් කියන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. හොඳයි. ආයුබෝවන් සියලු දෙනාටම රජරට සහ අපේ රට තුල සිටින සීලු දෙනා විහිම්ම සීලු දෙනාම ඒකරාශි වෙලා පවත්වගෙන යන පෝෂණය කරන සමාජ රටාවක් මේ වර්තමානයේ තියෙන්නේ නේ. එතකොට මේ සමාජ රටාවේ ප්‍රතිඵලයක් විදිහට අධිකරණ පොලිසි බන්ධනාගාර මේ සීලු සංස්කෘතියට බලය දෙන්නේ මහ ජනතාව. මේ බන්ධනාගාර තුල ඉඳලා පීඩාවට පත් වෙලා සිටින මිනිසුන්ගේ දෙමාපියොත් ඒ පීඩකයන් නිර්මාණය කිරීමේ භූමිකාවක ඉන්නවා. ඉතින් මං අධීර ගණනාවකදී පොලිසියවල ස්ථානාධිපති වරුන්ගේ පුද්ගලික වමනාවට දේශපාලන අධිකාරිය පදනම් කරගෙන අපි යම් උත්තරීතර සටනක් මෙහෙවනකොට සමාජයේ විනාශය වළක්ව ගන්න ආධ්‍යාත්මික සටනක් ගෙනියනකොට ඒක මැඩ පවත්වන්න විවිධාකාර බලවත්තුන්ගේ උවමනා එපාකම් ඉෂ්ට කරන ස්ථානාධිපතිවරු තමයි බොහෝ පොලිස් දෙපාර්තමේන්තුවල ඉන්නේ. මේ ඇත්තෝ භාවිතා කරන අනපනත් වලින් බොහෝ තරුණයන්ගේ ජීවිත විනාශයට පත් වෙනවා. එක විනාඩි දෙක තුනකින් භාවිතා කරන ඒ පෑණේ වචන දෙක තුනකින් ඒ පනතකින් මේ බොහෝ ජීවිත අවුලෙන් අවුලට ගිහිල්ලා විනාශය කරා යන මගේ ජීවිතයේ තියෙන එවැනි බරපතලම අත්දැකීම් තුනක්. එකක් මගේ තරුණ කාලේ එප්පාවල පොලිසියේ ඒවකට හිටියා IP පේමරත්න කියලා මිනිස්සේ. එතුමා ගෙන යන්නා වූ මේ අශීලාචාර සමාජ ව්‍යසනයන් වලට එරෙහිව මං කතා කරා කියලා එතුමා මට ගහනවා පොදු දේපල ආඥාපනතින් නඩුවක් දාන. එතකොට මේ වගේ පනතකින් බන්ධ කෙනෙක් බන්ධනාගාර ගත කරපුවාම ඔහුට අපගණ්ඩ යනවා විශාල කාලයක් බන්ධනාගාර ඇතුළේ ඉන්න ඕනේ. සැකකරුවෙක් විදිහට දැම්මත් අපි දඬුවම් විඳිනවා. බන්ධනාගාරයේ ඇතුළේ ගැන මම ඊගවට කියන්න. දෙවැනි එක තමයි හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙක්ගේ පුද්ගලික වමනාවට කැකිරාවේ කපිල අබේනායක කියලා ස්ථානාධිපතිවරයෙක් හිටියා ඒ කාලේ. එතුමා මට බොහෝ අවි ගිනියාවි ආඥාපනතක් භාවිතා කරමින් අවුරුදු දෙකක් විතර මේ මා වත්තඩංගුඩ ගන්න මේ කිකෙන් කෙස් ගහකින්වත් අපි සම්බන්ධ නොවුණු සිද්ධි. අනිත් සිද්ධිය තමයි මේ මෑතක තිරප්පනේ ස්ථානාධිපතිවරයා විහිං අපට විරුද්ධව භාවිතා කරන්නා වූ පුරාවිද්‍යා පනත. මේක රටවැසියෝ තමයි මේ වෙලාවේ අවබෝධ කරගන්නේ. මොකද මේ මිනිස්සුන්ගේ අධිකාරි බලය දෙන්නේ ඡන්දදායකයා. අපිට වෙනම උත්තරීතර අරගලයක් තියෙනවා මේ පරිපාලනයෙම නිවැරදි කරන්න. අපි මේ සටනේ ඉන්න නායකයෝ. අපි මේ සටන
මේ සමාජ රටාවම මුළු සමාජය තුලම තියෙන මේ වගේ අදූරදර්ශී තැන් අඳුරු තැන් ආලෝකමත් කරන එක තමයි අපේ සමස්ත ජාතික ව්‍යාපාරයේ වැඩපිළිවෙල මේ නමුත් මේ වර්තමානයේ තුල අපි මහා විප්ලවයකට මේ රට අරන් යන තුරු වර්තමානයේ අපිට දැනෙන අපිට හැඟෙන සමහර සමහර අසාධාරණට ඉරහිව කතා කරපුවාම මේ කට්ටිය විප්ලවවාදීන්ට සහ මේ ඉදිරිපත් වෙන කට්ටියගේ ගමන නවත්තන්න ආක්‍රමණික දේශපාලන කණ්ඩායම් හා එකතු වෙලා භාවිත කරන අනපනක් මේවා දැන් බොහෝ දුරට ඉතාම සුළු පිරිසක් තමයි බන්ධනාගාරයක් ඇතුලේ ඉන්නේ සැබෑවටම දඬුවම් ලැබිය යුතු විශාල පිරිසක් බොහොම සත්පුරුෂයෝ බොහොම වැදගත් මිනිස්සු බෝධිසත්වවරු රටකට ජාතියකට වැඩක් ඇති විශාල මානව වර්ගයක් බන්ධනාගාරයේ ඇතුලේ පොලිසියේ අවශ්‍යතාවය මත ඇතිපදම් පොලිසියට මත්ද්‍රව්‍ය තියෙනවා අවශ්‍ය නම් ඇතිපදම් වුංගාව මත්ද්‍රව්‍ය භාණ්ඩාගාර තියෙනවා අවි ආයුධ තියෙනවා ගිනි අවි වුංගාව අමතරේවා තියෙනවා ඉතින් මොන හරි සිද්ධියක් පනතක් භාවිත කරලා ඒකට අවශ්‍ය ඒ පුද්ගලයාගේ ජීවිතේ පටලවන්න ඕන අමුද්‍රව්‍ය ටික පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතුලේ කොහේ හරි තියෙනවා මේවා හොයන්න මේ රටේ බලධාරීන්ට වෙලාවක් නැහැ හැබැයි මේ අරන් යන නීතිඅනුකූල ස්ථානාධිපතිවරේ කරා යන නීතිඅනුකූල ලියවිල්ල මත විනිසුරුවරේගේ තීන්දුව මත අපි යනවා බන්ධනාගාරයකට ඒක ඒ සැකකරුවෙක් විදිහට තමයි අතුලට ගන්නෙ හැබැයි මේ මොහොතේ ඉඳලා අපි දඬුවමක් ලබන්නේ අතුලට යනකොටම බොහෝ බන්ධනාගාර මහත්තුරු පහර දීමට පටන් ගන්නවා ඊට අමතරව පරුස වචන භාවිතා කිරීම ඊට අමතරව විශේෂයෙන් බන්ධනාගාරයේ ඇතුලේ මේ ලස්සන වදන් ගහලා තියෙනවා පුනරුත්ථාපනය මේ බොහොම දැන් බොහොම උතුම් මානව වර්ගයක් නිර්මාණය කරන බොහොම උතුම් තැනක් විදිහට විවිධ ප්‍රකාශනිකුත් කරලා තියෙනවා ඒ නිසා මේව කොහොම පුද්ගල කණ්ඩායමකගේ පැවැත්ම සඳහා භාවිතා කරන తాවකාලික උපක්‍රම මිසක් ඒක ඇතුලේ කිසිම මනුස්සෙක් නිවැරදි කිරීමේ වැඩපිළිවෙල මිනිස්සු පුනරුත්ථාපනය කියන මිනිස්සු යහමගට ගන්නා වූ සැලස්ම මගේ ජීවිතේ නම් මම ගත වුණු කිසිම මොහොතක එහෙම අත්දැකීමක් ලබන්නට බැරි වුණා හැම වෙලාවෙම පීඩාකාරී විදිහට ඒ කියන්නේ කිසිම පෞරුෂයක් නැති සමාජ පිළිගැනීමක් නැති කොටසක් ඉන්න බන්ධනාගාර මහත්තුරු විදිහට නිලධාරි විදිහට මේ කට්ටියගේ මානසික තෘප්තිය තමයි මේ අහිංසක අසරණ මිනිස්සුන්ට පහර දෙන එක අපේ ඉතින් ඒ වගේ මගේ ඇස් ඉදිරිපිට දැක්ක මොනවා හරි සිද්ධියකට ගේන අහිංසක මිනිස්සුන්ට අතේපයේ විලංගු දාලා හොඳටම හිතුමතේ පහර දෙනවා බැරි වෙලාවත් මේ පහර දීමකින් යම් කෙනෙක්ගේ ජීවිතේ නැති වුණොත් ඔවුන් ඒකටත් වැඩපිළිවෙලක් හදලා ඔවුන් නිදහස් වෙනවා ඉතින් මේ වගේ මේ කිසිම තේරුමක් නැති මිනිස්සුන්ගෙන් මේ කියන්නේ මේ පරිගැනීම සඳහා සහ තව කණ්ඩායමකගේ පැවැත්මට තමයි මේ බන්ධනාගාරවල ගොඩක් කටයුතු සිද්ධ වෙන්නේ. සා මේවා වෙනස් විය යුතුයි, නිවැරදි කළ යුතුයි. මෙවැනි සමාජ ක්‍රමයක් පැවැත්වීම අපි නැවැත්විය යුතුයි. මීට වඩා උතුම් විදිහට මේ මිනිස්සු මේ දුකෙන් මුදවලා සමාජගත කරන්න පුළුවන් ක්‍රමවේදයක් අපේ පක්ෂයට අපේ ජාතික වැඩපිළිවෙලට තියෙනවා. ඒ නිසා තමයි අපිට පේන්නේ මේවා බොහොම අදූරදර්ශී ආක්‍රමණශීලී තිරිසන් ක්‍රියාවක්. ඒ කියන්නේ දැන් සමහරක් කාලවට දැන් අපිට නම් දැන් අපි දැන් රැට කන කෑම කන්නේ පිලුම් වෙලා. ඒ කියන්නේ මේ කිසිම ආහාර ප්‍රමිතියක් නැහැ ඒවල. කෑම දෙන එකේ ප්‍රමිතියක් නැහැ. මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන එකේ විනයක් නැහැ. පරුස වචන කියමින් අතට අහු වෙන ගල් මුගුරු වලින් පහර දෙමින් ඒ වගේ කටයුතු සිද්ධ වෙනවා උසස්යයි කියන නිලධාරීන් තුලින් මේ ශිෂ්ඨ සම්පන්න කියන සමාජ ක්‍රමවේදයක් ඇතුලේ මෙවැනි අඳුරු තැන් වලට මම මුහුණ දීලා තියෙනවා දැන් ඔබතුමා අහන්නේ මගේ සමාජ අත්දැකීම් ඉතාලම ඒ කියන්නේ පිරිමින් අතින් ලිංගික හිංසනයන් වලට පවා සිද්ධ වෙන අසරණ බන්ධනාගාර ගත වෙච්ච මිනිස්සු ඇතුලේ ඉන්න ඒ කියන්නේ ඇතුලේදී එහෙම අපචාර වෙන ඒව ආරක්ෂා කරන්න මේ නිලධාරීන්ට බෑ එහෙම වැඩපිළක් ඔවුන් සතුව නැහැ හුදෙක් රැකියාවක් කරන
රජයෙන් වැටුපක් ගන්න බොහොම ප්‍රාථමික ගණයේ මිනිස්සු ටිකක් තමයි බහුතරයක් මන් දැක්කේ බන්ධනාගාර ඇතුලේ නිලධාරි. බෝධිසත්වවරු වගේ උතුම් දෙමෝපියෝන්ගේ සත්පුරුෂෝ කීප දෙනෙකුත් ඕක ඇතුලේ ඉන්නවා. නමුත් ඒ කට්ටිය ඊටාම සුළු පිරිසක්. ඉතින් මේවා වහ වහ වෙනස් කළ යුතුයි. මේ රටේ මහජනතාව තමයි මේ සමාජ රටාව පවත්වාගෙන යන්නේ. මොකද බන්ධනාගාර ඇමතිවරයෙක් එන්නේ මහජන ඡන්දේ. බන්ධනාගාර ඇමතිවරයන්ට පුළුවන් බන්ධනාගාර ඇමතිට පුළුවන් මේ බන්ධනාගාරයේ ඇතුලේ හොඳ සමාජ රටාවක් සකස් කරන්න. පොලිසිය බාරව එන්නේ මහජන ඡන්දෙන් එන ඇමතිවරේ. ඔහුට පුළුවන් පොලිස් දෙපාර්තමේන්තුවේ බොහොම උතුම් තැනකට ගන්න මොන්ට පුහුණුවක් දෙන්න. අපි මේ වෙලාව අවස්ථාවක් කරගන්න ඔබතුමාගේ මාධ්‍ය ආයතනයේ හරහා එහෙම පුහුණුවක් ලබා දෙන්න අපිට උනත් එන්න පුළුවන්. මොයි මේ මේ බන්ධනාගාර නිලධාරීවරු වහා පුනරුත්ථාපනය කළ යුතුයි. ඒ කියන්නේ තනිකර පලිගන්නාසුළු ශනිකව කිපෙනසුළු ඉතාම මේ විකෘති මානසික මට්ටමකින් පෙළෙන නිලධාරී සමූහයක් මං මට සාක්ෂි ඇතුව නම් වශයෙන් මේ අහවල් කෙනාට අහවල් වෙලාවේ පහර දුන්නා. අහවල් මේ අහවල් භාණ්ඩේ භාවිත කරමින් පහර දුන්නා කියන මට පොඩි කාලෙන් නම් අත්දැකීම් තියෙනවා. පොලිස් නිලධාරී ගත්තොත් අහවල් ස්ථානයේ ස්ථානාධිපතිතුමා මෙන්න මේ පනත භාවිත කරමින් මහා බොරුවක් කරා. මට ඔප්පු කරන්න සාක්ෂි ඇතුව වගකීමක් ඇතුව දේශපාලන පක්ෂයක් නිර්මාතෘවරයෙක් නායකයෙක් විදිහට මම මේ මහජනතාව දැනුවත් කරන්න ඔබතුමා මේක සමාජගත කරා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේවා නිවැරදි කරන්න මහජනතාව මැතිවරණවලදී මේ ප්‍රවේශම් හේතුයි මේ ආක්‍රමණිකයොන්ට මේ තිරිසන් සමාජයක නිර්මාතෘවරු තමයි අපි යමතිවරු කියලා උඩින් තියන්නේ. මේකයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මේ සියලු දැන් මේ සමස්ත විහසනයේ කියන්නේ පොඩි තනක් නෙමෙයි මහ ජාතික අපරාධයක් අනිවාර්යයෙන්. මේ රටේ බලසම්පන්නම මේ රට හොඳ තැනකට අරයන්න පුළුවන් ශක්තිමත් පිරිසක් ඉන්නේ ඔය වගේ ඇතුලේ සිරගත වෙලා. බොහෝ තේරුමක් නැති ලිපිලේඛන හදලා ගෙනල්ලා මට හම්බුණා එක තරුණයෙක් ඉන්නවා අවුරුදු 13ක් ඇතුලේ තේරුමක් නැති. තව අවුරුදු 10 15 ඒකාකාරී ජීවිතයක් ගත කරන මහා හිතන්නකෝ මේ පුද්ගලයෙක්ගේ පෞල් වටපිටාව කොච්චර විනාශ වෙනවද? තව ගොඩාක් දේ තියෙනවා. මේ අහිංසක මිනිස්සු බලන්ගෙන මේ බන්ධනාගාර ඇතුලේටපත් වෙලා ඉන්න ඒ අසරණය බලන්ගෙන රූමත් කාන්තාවක් ඉන්නවනම් තමන්ගේ බිරිඳ තමන්ගේ අම්මා සහෝදරියෝ මේ කට්ටිය කියලා ගන්නත් මේ නිලධාරී සමහර කට්ටිය බලාගෙන ඉන්නවා. මේ වගේ පෙනෙන නොපෙනෙන බොහෝ අපරාධ පිළිබඳව අපි සමාජ ගවේෂකයෝ විදිහට හොඳ හෙටක් හොඳ රටක් හදන දේශපාලන පක්ෂක නායකයෙක් විදිහට මේ සියලුම සිවුම් තැන් පිළිබඳව අපිට ගවේෂණයක් ඉගෙන ගැනීමක් තියෙනවා. ඒ නිසා කියා ගන්න බැරි බොහෝ අපරාධ වලට තෝ තැන්නක් සහ නිර්මාණ භූමිකාවක් වටපිටාවක් බන්ධනාගාරය තුල හදනවා. ඒ නිසා මේ ලස්සන වචන දූෂණය කරනවා මේ දෙපාර්තමේන්තු වල බොහෝ නිලධාරි. පුනරුත්ථාපනය කළ යුත්තේ සිරකරුවන් මේ ආයතන වල ප්‍රධානීන්. මේ ප්‍රධානීන් පුනරුත්ථාපනය කළොත් තමයි ගොඩ ගියපු කෙනෙකුට තමයි තව කෙනෙක් ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. ආලෝකයේ දුටු කෙනෙකුට තමයි අඳුරේ ඉන්න කෙනෙක් කුට ආලෝකය දෙන්න පුළුවන්. ඒ නිසා මං බොහෝ සෙයින් ගරු කරනවා තමුන්නාන්සලාගේ මේ මාධ්‍ය ආයතනය යම් දවසක මේ විශ්වයේ ආනුභාවයෙන් අපව රකින්නා වූ අපව සුරක්ෂිත කරන්නා වූ සියලුම මේ සත්පුරුෂ දෙවිදේවතාවුන් නාන්සලාගේ ආනුභාවයෙන් තමුන්නාන්සලාගේ මේ මාධ්‍ය ආයතනය මේ බොහෝ ජනතාවගේ හදවත් තුලට යැවේවා කියලා මම අදිෂ්ඨානයක් කරනවා මේ වෙලාවේ. අපේ මේ සත්‍යයේ හඬ අපි බොහෝ ආයතනවල ප්‍රකාශ කරලා තියෙනවා මාධ්‍ය. නමුත් සමාජගත කරන්නේ නැහැ, සමාජගත වෙන්නේ නැහැ. ඒ නිසාම අර මේ සරල කතාවක් තියෙනවා හිඟන්නගේ තුවාලෙන් පවතින නිලමැස්සෝ වගේ මේ බන්ධනාගාර නිලධාරීවරු මේ නිලධාරී උඩින් ඉන්න ඇමතිවරු පවතින. ඒ නිසා මිනිසුන්ගේ කුසගින්නෙන් සහ ප්‍රශ්න මතින් නඩත්තු වෙන මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න නම් මේ අශීලාචාර තිරිසං මිත්‍යා දෘෂ්ටික සමාජ රටාවේ පැවැත්මේ තීරකයෝ
මේ රටේ ඡන්දදායකයෝ. ඒ නිසා මින් ඉදිරියට එන්නා වූ සියලු මැති වර්ණ වලදී මේ මිනිස්සු දැන හෝ නොදැන තමන්ගේ පුද්ගලික ලාභය වෙනුවෙන් භාවිතා කරන කතිරෙන් වෙන අපරාධී මේවා සමාජගත වෙන්නේ හිතන්න එක පවුලක එක පුද්ගලයෙක් මේ විදිහට මේ එක්කෝ මේක හැදීමක් කරන්න එපානේ මේක දඬුවමක් නෙමෙයි මේක පරිගැනීමක් බන්ධනාගාරගත කිරීම දඬුවමක් නම් එළියට එන්න ඕනේ සත්පුරුෂයෙක් මිනිස්සෙක් හැදිලා එන්න ඕන එහෙම කිසිම ක්‍රමවේදයක් නැහැ තමයි හුදෙක් පරිගැනීමක් පුද්ගලයෙක් පීඩාවට පත් කර ලබන්නා වූ තෘප්තිය ඒ වගේ ප්‍රාථමික ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනව ඇරෙන්න කිසිම ආධ්‍යාත්මික මානව හිතවාදී ආයතනයක් නෙමෙයි තමුන්නාන්සේ මගෙන් අහපු ගියපු තැනේ ඇත්ත තමයි කාල වේලාව මදි බොහෝ දේවල් තියෙනවා විඳපු අද්ද ඇත්ත අද්දකීම් ඒ නිසා යම් දවසක මට ආරාධනා කරොත් මම දුටු මම වටහාගත්ත ඇහැට දැකපු සියලු අද්දකීම් මට මේ ලෝකයේ මේ රටේ මේ මෙවැනි අද්දකීම් වලට පත් නොවිච්චි තමන්ගේ ස්වාම පුරුෂයා මේකට ගිහිල්ලා ඇති තමන්ගේ බිරිඳ මෙවුවට කොටු වෙලා ඇති මම කියන්නේ නෑ මේ ඔක්කොම මේ නමුත් මේ වැරදි වෙන්නේ මිනිස්සු මේ වැරදි නිවැරදි කරන්න මීට වඩා ශිෂ්ට සම්පන්න ක්‍රම මේ ලෝකේ ඕනතරම් තියෙනවා නේද අපේ ධර්ම සාසන ඉතිහාසයේ ගත්ත මේ වගේ ප්‍රාථමික ක්‍රම අපිට අවශ්‍යද මේ මිනිස්සු හදනවා නම් හදන්න මේක හැදීමක් නෙමෙයි බඩගෝස්තරවාදී කීප දෙනෙක්ගේ පැවැත්මට පවත්තන් යන්නා වූ ප්‍රාථමික ක්‍රමවේද මිසක් මානව සංවර්ධනය වෙනුවෙන් මානව විමුක්තිය වෙනුවෙන් තියෙන ආයතන නෙමෙයි මේවා. දැන් මේවා වෙනස් කරන්න ඕන මේ අනපනත් වෙනස් වෙන්න ඕන. දැන් මේ සියලු දේ වෙනස් වෙන්නේ මහජනතාවගේ අභිමතේ පරිදි. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ රටාව පවත්තන්නේ ඡන්දදායකයා. ඒ නිසා මේ සමාජ ක්‍රමයට දැන් අපි තිත තියන්න ඕන කාලය. මේ මිනිස්සු මේ අවබෝධ කර ගන්න ඕන දැන හෝ නොදැන කරන පාපය මේ වැතුලේ බොහෝ අහිංසක මිනිස්සු විශාල ප්‍රමාණයක් දුක් විඳිනවා තමන්ට අවශ්‍යතාවය ඇති වෙන තමන්ට හිතවත් පාර්ශවයකට පොදු සමාව දෙනවා මෙහෙම මේ වත්තර දිනම් ඒ සමාව දීම උතුම් ක්‍රියාවක් එක් පුද්ගලයෙකුට සමාව දීම බොහොම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් හැබැයි මෙවැනි සිද්ධි ඇති වෙලා බන්ධනාගාර ඇතුලේ දුක් විඳින තව මිනිස්සු කී දහහක් ඉන්නවද මේ සියලු දෙනා අපි නිදාස් කරලා හදමුකෝ මේ සියලු දෙනා අපි නිදාස් කරලා පොදු සමාවක් දීලා යහමකට ගමුකෝ ඒකට යම් විමර්ශනශීලී මහා ප්‍රඥාවන්ත වැඩපිළිවෙලක් හදලා මේ රට ගොඩ ගමුකෝ ඇයි මේ වගේ උතුම් තැන් වලට මේ රටේ පාලකයන්ට යන්න බැරි එහෙමනම් එහෙම බැරි නම් ඒ දේ පුළුවන් පාලකයෝ හරි අපි මේ රටේ පත් කළ යුතුයි මේවා වෙනස් කරන්න ඕනේ මේවා තමයි සාප විදිහට කැරකිලා මේ රටේ සමස්ත මානව විහසනයන් නිර්මාණය වෙන්නේ මේ වගේ අන්ධකාර තිරිසං ක්‍රම මානව සමාජයක් තුල සිද්ධ වෙනවා මෙහෙම වෙන්න බෑ මේවට දෙවි දේවතාවුන් වහන්සේලා බොහොම වික්ෂිප්ත වෙනවා දිව්‍ය විමානක උතුම් රටක සාසන කිරස්ථිතියක් පිළිබඳව ලෝකයේ විශ්වාසයක් තියෙන මානව පරපුරක් වාසය කරන වාස බිමක මෙවැනි තිරිසං ක්‍රියාවන් සිද්ධ වෙන්න බෑ මේවා වහා නැවැත්විය යුතුයි ඒ නිසා මම ටිකක් කාල වේලාව ගත තමුන්නාසලා මට ඒකට ඉඩ දුන්නා ඒකට බොහොම ස්තුතියි මම නැවත වතාවක් තමුන්නාසලාත් එක්ක ඕනෑම සාකච්ඡාවකට එන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා ආයුබෝවන් ඔබටත් මේ ආයතනයේ අපේ ගෞරවනීය නිර්මාතෘවරයාටත් මම සුබ පතනවා ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලැබේවා ලෝකයේ පුරා මේ සත්‍ය ව්‍යාප්තිය සඳහා ඔබට සුබ දවසක් දිනවසන්න ඒ වගේම අපිත් ප්‍රාර්ථනා කරනවා ඔබතුමාගේ අරමුණ සාර්ථක වෙන්න කියලා කොහොමත් අර පහත තැනින් තමයි වතුර ගලන්නේ කියලා කතන්දරයක් තියෙනවානේ. ඒ වාගේ දේවල් තමයි ඉතින් මේ ලෝකේ සිද්ධ වෙන්නේ. ඒක තමයි සමාජයේ තියෙන අසමතුලිතතාවය. අද අප සමග මේ සාකච්ඡාවට එකතු වුණේ අපිට නුහුරු කෙනෙක් නොවේයි.
අපේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂයක නිර්මාතෘ උදිත නිසාන්ත මැතිතුමා අපි එතුමාවට අපේ ආරාධනාව පිළිගෙන පැමිණීම පිළිබඳව ගරු කරනවා අප සමග සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටමත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන් සුබ දවසක්